හැමෝම මාව දකිනවා මම බෝලේ අල්ලනවා හිට පයින්නවා කියලා හැමෝම හිතන්න හොල. එමනට හැමදාම මං වෙනුවෙන් දුවන 10 දෙනෙක් තව ග්‍රවුන්ඩ් එකේ ඉන්නෙත් මම ගියේ පළවෙනි දවසේම මං ගෝල්කීපර් කෙනෙක් විදිහට තමයි ශ්‍රී ලංකාවේ මොකද මම පොඩි කාලෙම දැක්කා ඒ පොෂන් එක ශ්‍රී ලංකාවේ කෙනා අඳින විදිය වෙනස් මිලියන 22කින් 23 දෙනාට ඒ ජාතික කණ්ඩායමට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ 23 දෙනාගෙනුත් 11 දෙනාටයි ශ්‍රී ලංකාවේ නුල. ලංකාවට ශ්‍රී ලංකාවෙන් ඇත්තටම ආගම් ભેද කිසි දෙයක් නැහැ. අපේ කණ්ඩායමෙත් ඒ වගේ. සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ලංකාව හිතන්නේ දුප්පතාගේ ක්‍රීඩාව කියලා තමයි පාපන්දු කියන්නේ. විශේෂයෙන් මතක් කරන්නේ ඩක්සන් පියුස්ලස්. හැමෝම කියන්නේ ආ මගේ දකුණු අත කියලා. ඒක කතා කරන්න කිව්ව සෑහෙන වෙලාවක්. හැමෝම විශ්වාස කරනවා ඇති ලංකාව තුල ෆුට්බෝල් හදන්න බෑ කියලා. හැබැයි ෆුට්බෝල් හදන්න පුළුවන්. ඒක හදන්න නම් මුලින්ම ක්‍රීඩකයක් හදන්න ඕනේ. ක්‍රීඩකයක් හදන්න ක්‍රීඩකයක් වෙනුවෙන් ගොඩක් වියදම් කරනවා. මම වාසනාවන්ත වෙන්න පුළුවන් මම වෙන රට ගිහිල්ලා සෙල්ලම් කරන්න. හැබැයි මගේ ක්‍රීඩකයෝ තාමත් ඒ දුෂ්කරතා මැද්ද සෙල්ලම් කරනවා. කොච්චර ඉස්සරහට ගියත් බෝලේ ග්‍රවුන්ඩ් එකේ තියෙන පල්ලෙහා. ආයුබෝවන් නොදුටු මිනිසා. අද අපිත් එක්ක එකතු වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ දශකයේ පාපන්දු ක්‍රීඩකයා වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ මොහොතේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකයා දකුණු ආසියානු කලාපයේ ඉන්න විශිෂ්ට ගෝල රකින්නෙක් අද නොදුටු මිනිසා සුජාන් පෙරේරා. ආයුබෝවන් සුජාන්. ආයුබෝවන්. ඉතින් බොහොම සතුටක් ඔබව හමු වීමට ලැබීම. ඒ වගේම බලාගෙන හිටපු වැඩසටහනක් කියන්න පුළුවන් කාලයක් තිස්සේ ඔබ මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න අපි බලාගෙන හිටියා. ඉතින් ඔබ මාලදිවයිනේ මේ දස්සල ගත කරමින් හිටියේ ක්‍රීඩා සමාජ පාපන්දු තරඟ වලියක සහභාගී වෙලා. ඉතින් මේ වෙනකොට ලංකාවේ ඉන්නේ මොනවාද ඇත්තටම අලුත්ම දේවල් අපිට දැනගන්න පුළුවන්? ඇත්තටම මම මාලදිවයිනේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරලා TC ස්පෝර්ට් ක්ලබ් මගේ කණ්ඩායම්. ඒකෙන් පස්සේ බ්‍රේක් එකේ තමයි ඉන්නේ දැන්. ආයෙත් ජනවාරි වලින් පස්සේ මාසේ පෙබ්‍රවාරි මාසේ මම ආයෙත් ඊළඟ සීසන් එකට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඔව් ඉතින් ඒ විවේක ඇතුළේදී අපි අවස්ථාව හොයාගත්තා ඔහුව වැඩසටහනට සම්බන්ධ කරගන්න. ඔහුගේ නොදුටු පැත්ත ඒ වගේම ඔහු වටා ඉන්න නොදුටු මිනිසුන් ගැන කතා කරන්න මේ වැඩසටහනින්. මුලින්ම මට හිතෙනවා ඔබව රැගෙන යන්න ඔබේ ළමා කාලේට වැඩි දෙනා දන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. ඔබ ඉපදුනේ කොහෙද? පවුලේ තිබුණු තත්ත්වය මොන වගේද? මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. මම ඇත්තටම මගේ අයියා නිසා තමයි මම ෆුට්බෝල් ක්‍රීඩා කරන්න ගත්තේ. ඉතින් අයියා තමයි මාව එක්කන් ගියේ සෙල්ලම් කරන්න. මගේ පාසල සිරිකුරුස විද්‍යාලය කල්තර, හැමෝ කියන්නේ හොලි ක්‍රොස් කොලෙජ් කල්තර. ඉතින් මගේ අම්මා තාත්තා ඒත් එක්කම මගේ පවුලේ අයියා අක්කා ගෙදර 5 දෙනෙක්. මම තමයි පවුලේ බාලය. ඉතින් ඒත් එක්කම මම පාසලේ ක්‍රීඩා කරන්න ගත්තයින් පස්සේ ඩිලාන්සර් තමයි මගේ ගුරුවරයා, පළවෙනි ගුරුවරයා. ඉතින් මම ගියේ පළවෙනි දවසේම මං සෙල්ලම් කරෙත් මං ගෝල්කීපර් කෙනෙක් විදිහට තමයි සෙල්ලම් කරේ. මොකද මම පොඩි කාලෙම දැක්කා ඒ පොෂන් එක සෙල්ලම් කරන කෙනා අඳින විදිය වෙනස් වෙන ඇඳුමක් අඳින්නේ අනිත් කෙනා වගේ නෙමෙයි, අනිත් සෙල්ලම් කරන 11 දෙනා වගේ නෙමෙයි. ඉතින් මං පොඩි කාලේ නම් ගිය ගමන්ම ඒ අර වෙනසට ආසය තුන. ඉතින් මං ඒක තමයි මගේ ස්ටාර්ට් එක. ඔයක විශේෂ තැනක් සාමාන්‍යයෙන් කළුතර ප්‍රදේශයේ ටිකක් ප්‍රසිද්ධයි ගෝල රකින්නන්ට පාපන්දු ක්‍රීඩාවේ. මොකක් හරි මේකට හේතුවක් තියෙනවද සුජාන්? ඔබ හිතන විදිහට මොකක් හරි පරිසරක හේතුවක් වෙන්න පුළුවන්, සමාජීය හේතුවක් වෙන්න පුළුවන්. කළුතර ගොඩක් ඒ කියන්නේ මට උඩ ඉඳපු ගෝල්කීපර්ස්ලත් ගොඩක් දක්ෂ දැල් රකින්න ඉන්දියා ජාතික මට්ටමේ දැල් රකින්න ඉන්දියා. ඒත් එක්කම ආසංක විරාජ්, මංජුර සම්පත්, එයාගෙන් පස්සේ මම ක්‍රීඩා කරන්න ගත්තා. ඒත් එක්කම මගෙන් පිටිපස්සේ ඉන්න කවීෂ්, ඒත් එක්කම වුමන් ස්ට්‍රීම් එකටත් ගොඩක් දැල් රකින්නන් ඉන්නවා. ඉතින් කළුතර අපි ගොඩක් ට්‍රේනින් කරනවා. මට උඩ ඉඳපු කට්ටියත් එකට ට්‍රේනින් කරා. ඉතින් අපිත් දැන් අපිත් ඒ වගේ ට්‍රේනින් කරගෙන යනවා. ඒත් එක්කම කුඩා ළමුන් ඒ කණ්ඩායම්වල ක්‍රීඩකයින්, පාසල් ක්‍රීඩකයින්, ඉතින් අපිත් එක්ක ට්‍රේනින් කරන්න අපි ට්‍රේනින් කරගෙන යනවා. ඔව්, පාපන්දු ක්‍රීඩාව ආරම්භ කළා ගෝල රකින්නක හැටියට. ඉන් පස්සේ කොහොමද ඔබේ දියුණුව සිද්ධ වෙන්නේ? මං දන්න විදිහට මට මතක් වුණා ඔබේ අතීත කතාව අහද්දි ඉකර් කැසියස් ඔහුත් අවුරුදු 16 වෙද්දී ක්‍රීඩා සමාජ මට්ටමට එන්න තරම් දස්කම් පෙන්නපු ගෝල රකින්න. ඉතින් ඔබත් මං හිතන්නේ අවුරුදු 15 16 වෙනකොට ක්‍රීඩා සමාජ මට්ටමට ආවා. මගේ පළවෙනි කණ්ඩායම කල්තර පාක් ක්‍රීඩා සමාජය. එතකොට කල්තර පාක් තිබ්බේ සෙකන්ඩ් ඩිවිෂන් එකේ. ඒ කියන්නේ චැම්පියන්ස් ලීග් එකේ පල්හැ ටීම් එකේ. ඉතින් අපි පළවෙනි අවුරුද්ද සෙල්ලම් කරා. ඊට පස්සේ අපි ප්‍රොමෝට් වුණා. ඇත්තටම ප්‍රොමෝට් වෙලා අපි දෙවැනි වර්ෂයේ මම අවුරුදු 5ක් කල්තර පාක් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරා. දෙවැනි වර්ෂයේ අපි ආයෙ ඩිමෝට් වුණා.
ඒත් මම කල්තරපාර ක්‍රීඩා සමාජයේ අත්හැරියේ නැහැ. ඉතින් අපි ආයි ළඟ අවුරුද්දේ ප්‍රොමෝට් වෙලා අපි ඩයලොග් චැම්පියන්ස් ලීග් මේ වෙකේ රැඳිලා ඉඳියා. ඔව් ඒ වගේම එතනින් පස්සේ ඔබ ඉක්මනින්ම ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ජාතික කණ්ඩායමට එන්න වාසනාව ලැබුණා ඔබට කුඩා වයසකදීම යෞවන වයසේදීම. ඒකනත් මතක් කරොත් ජාතික මට්ටමේ අත්දැකීම් ලැබුණේ මොන වයසේදීද වගේද? 2010 වර්ෂයේ තමයි මගේ පළවෙනි අවුරුද්ද. එතකොට මට උඩ ඉඳපු සීනියර්ස්ලා ඉඳලා අසංක විරාජ්, මංජුළු සම්පත් ඒ කට්ටිය තමයි සංචිතේ ඉඳියේ. ඉතින් මම මුලින්ම ආවේ 2010. හැබැයි මට සෙල්ලම් කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මම 2011 තමයි සෙල්ලම් කරන්න පටන් ගත්තේ. ඒකත් හරි අර හිතමු නැති වෙලාවක තමයි සෙල්ලම් කරන්න හම්බුනේ. මට උඩ ඉඳපු අසංක විරාජ් අයියේ කකුල මේ ඉන්ජරියක් ආවා. ඒත් එක්කම දෙවණියට ඉඳපු දැල් රකින්න මංජුල සම්පත් එයාගේ ඇම්ෂින් එක ඉන්ජරි එකක් ආවා. එතකොට මම ඒත් ගොඩක් පොඩි. ඉතින් ඒ අවස්ථාව තමයි මට හම්බුනේ. ඒ අවස්ථාව මම මට කරන්න පුළුවන් උපරිම සේවයක් ඒ අවස්ථාවේ කළා. ඉතින් එදා ඉඳන් අද වෙනකම් මම සෙල්ලම් කරන්න ගත්තා. පළමු තරගයේ කුමන කණ්ඩායමත් එක්කද ක්‍රීඩා කරේ? පළමු තරගයේ බූතාන කණ්ඩායමත් එක්ක සාෆ් ගේම්ස් වල තමයි සෙල්ලම් කරේ. අපි ඒ තරගයේ දින 3.0 දිනු. ඊට පස්සේ අපි තරගාවලියේ සෙමි ෆයිනල්ස් වලට රීච් කරා. බට් එතනින් එහාට යන්න අවස්ථාව හම්බුනේ. ඔව් එතනින් පස්සේ සුජාන් පෙරේරා ජාතික මට්ටමේ ක්‍රීඩකෙක් හැටියට ගෝල රකින්න හැටියට සෑහෙන සේවයක් කරනවා අපි දැක්කා. නමුත් එක්තරා සම්දිස්ථානයක් තියෙන්නේ නැති ඔහු ප්‍රසිද්ධ ක්‍රීඩකෙක් වෙන. දැන් බොහෝ දෙනාට ඔහුගේ නමින්ම ඔහුව මතකයි, විශේෂයෙන්ම ඔහුගේ ගෝල රකින්නේ දස්කම් නිසා. ඉතින් මොකද්ද ඔබ හිතන අර අපි කියන හැරවුම් ලක්ෂ්‍ය ටර්නින් පොයින්ට් එක මොකක් කියලාද හිතන්නේ? කොතනින්ද ඇත්තටම ඔබව හඳුනාගත්තේ මීළඟ යුගයේ ඔබේ නමින් තමයි දීවෙන්නේ කියලා? එක තැනක් තිබ්බා, ඒ කියන්නේ ලෝක කුසලාන තේරීම් තරඟ සෙල්ලම් කරපු තැනක්. එතන බූතාන් කණ්ඩායමත් එක්ක තමයි අපිට පළවෙනි වටේ තිබ්බේ. අපි එතනින් ඇත්තටම මේ ක්වොලිෆයි වෙන්න බැරි වුණා අපිට. ඊට පස්සේ ටික කාලයක් යනකම් ඒ කියන්නේ මැචස් අපිට හම්බුන්නේ නැහැ ගොඩක්. ඒ වෙලාවේ මම කල්පනා කරා ඇත්තටම අපි රටක් විදිහට අපි බූතාන කණ්ඩායමට වඩා ගොඩක් ඉදිරියෙන් ඉඳී ඒ පීරියඩ් එකේ. ඉතින් මම කල්පනා කරා ඇයි අපිට ඉස්සරහට යන්න බැරි, මොකද්ද හේතුව? ඉතින් මම එහෙම හිතද්දිත් මට හිතුනේ අපි තරුණ කණ්ඩායමක් ඉඳියේ. නමුත් අපිට ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ෆුට්බෝල් අපි සෙල්ලම් කරන තියෙන ප්‍රමාණය සීමිතයි. ඉතින් ප්‍රොෆෙෂනල් ෆුට්බෝල් සෙල්ලම් කරන්න ඕනි කියන සිතුවිල්ලාවේ ඒ තරගාවලියෙන් පස්සේ ඉතින් මට කරන්න පුළුවන් උපරිම විදිහට මම ඉස්සරහට යන්න උත්සාහ කරා. ඔව් ඒ උත්සාහයට නියම ප්‍රතිඵල ලැබෙන්නට ගත්ත කාලයක් යද්දී මට මතකයි මේ මම ප්‍රේක්ෂකගාරේ ඉඳලා තියෙන ඔබ තරග ක්‍රීඩා කරද්දී බොහෝ දෙනා කතා වෙන දෙයක්. සාමාන්‍යයෙන් පාපන්දු ප්‍රේක්ෂකයන් ඔබ හොඳින් හඳුනනවා. හැබැයි හඳුනන්නේ නැති අය පවා තරගයක් බලලා කියන දෙයක් තමයි ගෝල රකින්න නැත්නම් අපි ඉවරයි කියන දේ. ඉතින් මේ තත්ත්වයට එන්න ඔබ හිතන්නේ මොකද්ද ඔබේ විශේෂත්වය? මැච් වල මාව ටිකක් එක්ස්පෝස් වෙනවා වැඩි. ඒක ගොඩක් අපේ ප්ලේයර්ලා ඒ කියන්නේ අපි අපේ ඒ කියන්නේ අපිට ප්‍රොෆෙෂනල් ලෙවල් සෙල්ලම් කරා අපි මදි. ඉතින් මම හිතන ඒ අඩුවක් තිබ්බ කණ්ඩායමේ. ඉතින් ඒත් එක්කම මම මගේ උපරිම දක්ෂතාවය දෙන්න මම උපරි හැම වෙලාවකම උත්සාහ කරනවා. මොකද මිලියන 22කින් 23 දෙනාටයි කණ්ඩායමකට ජාතික කණ්ඩායමකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ 23 දෙනාගෙනුත් 11 දෙනාටයි සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගකීම හැමතිස්සෙම ඔළුවේ තිනවා සෙල්ලම් කරද්දී. ඉතින් ඒක දැනෙද්දී ඕනිම මං හිතනවා මම නෙමෙයි එතන වෙන කවුරු ඉඳියත් වෙන ගෝල් කීපර් කෙනෙක් ඉඳියත් මං වගේ සේවයක් අනිවාර්යයෙන්ම කරයි කියලා මම විශ්වාස කරනවා. ඔව් තාම වැදගත් දෙයක්. ඒ වගේම ගෝල රකින්නෙක් වුණාම ටිකක් පසුපෙළ ක්‍රීඩකයෙක් එක්ක එකට ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් අපි කියනවා ඩිෆෙන්ඩර්ස්ලත් එක්ක එකට ඔහු තරඟයේ ක්‍රීඩා කරන්න ඕන හොඳ සම්බන්ධතාවයක් තියාගෙන. මේක ගැන කතා කළොත් සුජාන් දැන් අපි ටිකක් ගැඹුරට යන්න හදන්නේ ක්‍රීඩාව ගැන. ඔබත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙයි ක්‍රීඩාව ගැන. ඉතින් මට මෙතනින් පටන් ගත්තොත් කොහොමද මේ සම්බන්ධතාවය පවත්ව ගන්නේ ඩිෆෙන්ඩර්ස්ලත් එක්ක පසුබිම් ක්‍රීඩකයෙක් එක්ක? දැල් රකින්න වුණාම ඇත්තටම කණ්ඩායමේ නායකයෙක් තමයි. ඇත්තටම දැල් රකින්න කියන්නේ පිටිපස්සෙන් ඉඳන් හැම දෙයක්ම පේනවා සෙල්ලම් කරද්දී. ඉතින් මගේ ඩිෆෙන්ස් එකත් එක්ක ගොඩක් හොඳ සම්බන්ධතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා. නැත්තම් ස්ථානගත ක්‍රීඩා කරන්න අමාරුයි. ඉතින් මාත් එක්ක ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ සෙල්ලම් කරා. විශේෂයෙන් මතක් කරන ඩක්සන් පියුස්ලස්, හැමෝම කියන්නේ මගේ දකුණු අත කියලා. ඉතින්
එයාගෙන මතක් කරන්න ඕනේ එයා ඉඳිද්දි ගොඩක් අපි 2018 තමයි අපි මුලින්ම හම්බ වුනේ ඉතින් 2018 න් පස්සේ තමයි අපි තරඟ අවුරුදු 3ක් 4ක් අපි එක දිගට සෙල්ලම් කරා ඉතින් අපි තරඟ 4 අවුරුදු 4 තුල මම හිතන ලොකු සේවයක් කරා ඩක්ෂන් ෆියුස්ලස් ඒගෙන මතක් කරන්නත් ඕනේ එත් එක්කම ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා defense එක වගේම ටීම් එක ඇතුලේ මම වෙනුවෙන් දුවන ගොඩක් ප්ලේයර්ලා 11 දෙනෙක් ඉන්නවා. ඉතින් ඔයා මං ගැන කතා කරනවා වගේ ඒගය ගැන කතා කරන දේ ප්‍රමාණය අඩුයි. හැමෝම මාව දකිනවා. මම බෝලේ අල්ලනවා හිට පයින්නවා කියලා හැමෝම හිතන්න හොල. ඒ වුණාට හැමදාම මං වෙනුවෙන් දුවන 11 දෙනෙක් 10 දෙනෙක් තව ග්‍රවුන්ඩ් එකේ ඉන්න. ඉතින් ඒගය ගැනත් මතක් කරන ඕනේ. ඒ අය ගොඩක් මාංශලා සෙල්ලම් කරන ක්‍රීඩකයෝ. ඉතින් ඒක තමයි කියන්න ඕනේ. ඔබ වැදගත් තැනකට වැඩසටහන අරගෙන ආව ඩක්සන් ෆියුස්ලස් ගැන කතා කරා අපි අතරින් වියවුණු ක්‍රීඩකෙක් ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබල පසුපෙළ ක්‍රීඩකෙක් ආරක්ෂක ක්‍රීඩකෙක් උතින් ඔබේ දකුණු අත කියලා ඔබ කිව්වා ඔහුත් එක ලොකු මතකයන් ඔබට ඇති මොකද්ද ඩක්සන් එක තියෙන හොඳම මතකය ඩක්සන් එක මම සෙල්ලම් කරා ඉන්දියා මැච් එක ඇත්තටම ඉන්දියා කියන්නේ අපිට වඩා 100ක්ම රෑන්කින්ග්ස් වලින් ඉස්සරහ ඉන්න ටීම් එකක් ඉතින් සාෆ් ගේම්ස් වල මේක වුණේ මාලදිවයින ඉතින් ඇත්තටම මම බලාපොරොත්තු ලගේ මට හොඳ අපි කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ ගෝල් කීපර් ෆීල්ඩ් ඉන්ටර්ෆෙක්ට් තියෙයි කියලා අද දවස. ඉතින් ඒ වගේ දවසක් තිබ්බේ නැහැ ඇත්තටම ඩක්සන් හැම තැනකම ඉඳියා ග්‍රවුන්ඩ් එකේ. මම සමහර වෙලාවට ඩක්සන් ඒ කියන්නේ අල්ලද්දි මම කල්පනා කරනවා මට වෙන දැනෙන බෝල අද නැහැ. ඇයි එහෙම කියලා. එදා තරඟයේ ඩක්සන් ෆියුස්ලස් ඒ තරඟයේ වීරයා වුණා. බින්දුවයි බින්දුවයි අපි තරඟය නිමා කරා සාෆ් ගේම්ස් වල ඉතින් ඉන්දියාත් එක්ක මම මැචස් ගොඩක් සෙල්ලම් කරලා තිනවා අපි පළවෙනි වතාව තමයි ඒ ඩ්‍රෝ එකට ගියේ ඉතින් ඒ සම්පූර්ණ ගෞරවය ඩක්සන්ට හිමි වෙන්න ඕනේ ඒ තරඟවලින් ඔය තරඟයේදී අපිට මතකයි දෙදෙනාම ඔබත් ඩක්සනුත් ඒ තරඟයේදී ඉතාම විශිෂ්ටයෙන් ක්‍රීඩා කළා ඒ වගේම ශ්‍රී ලංකාව නැවතත් අපිට බලාපොරොත්තු ලබා දෙන ක්‍රීඩාවක් බවට පාපන්දු ක්‍රීඩාව පත් වුණා ඒ තරඟේ පස්සේ ඒ වගේම කාලයක් ක්‍රීඩා කලයින් පස්සේ ඔබට හැකියාව ලැබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වෙන්න. නායකෙක් හැටියට මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ පාපන්දු වලින්? නායකෙක් විදිහට ගොඩක් ෆීල්ඩ් එකේදී සාමාන්‍ය ක්‍රිකට් වල නම් ගොඩක් ෆීල්ඩ් එකේදී ගොඩක් දේවල් වගකීම් තියෙනවා. එකම දේ ෆීල්ඩ් එකේදී කමාන්ඩ් කරන දේවල් විතරයි තියෙන්නේ. හැබැයි ඔෆ් ද ෆීල්ඩ් ගොඩක් දේවල් තියෙනවා නායකෙක් විදිහට. ඉතින් මම ගොඩක් පැති කව කරන්න තියෙනවා ප්ලේයර් ලගේ ප්‍රශ්න තියෙනවා ඒ හැම දෙයක්ම කව කරන්න තියෙනවා ඉතින් මම හිතනවා මට කරන්න පුළුවන් උපරිම දෙයක් මම කරන්න උත්සාහ කරනවා මම දන්නේ නැහැ මම හොඳට කරනවද කියලා හැබැයි මට කරන්න පුළුවන් උපරිම සේවයක් මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔව් ක්‍රීඩා පිටියේදී කරන දේවල් අපි සාමාන්‍යයෙන් දකිනවා ප්‍රේක්ෂකයන් හැටියට අපිට ගොඩක් දේවල් පේනවා නායකයෙක් හැටියට කරන දේවල් නමුත් ක්‍රීඩා පිටියේ පිටදී කතරම් වගකීමක් කතරම් බරක් තියෙනවද මේ රාජකාරියෙන් දැන් ගොඩක් දෙනා දකින්නේ නැහනේ පිටියෙන් පිටත කොච්චර වගකීම් තියෙනවද කියලා අපි ඒකන ටිකක් කතා කරමු සාමාන්‍යයෙන් ක්‍රීඩා පිටියේදී රාජකාරිය අඩුයි ඇත්තටම කොහොමත් ගෝල් කීපර් ලීඩ් කරන්න ඕනේ එතන තමන්ට පේන දේ කියන්න ඕනේ හැබැයි ඔෆ් ද ෆීල්ඩ් මම ගොඩක් දේවල් ප්‍රශ්න ප්ලේයර්ලගේ ප්‍රශ්න හැම දෙයක්ම කතා කරන්න ඕනේ මැනේජ්මන්ට් එකයි ක්‍රීඩකයනුයි සම්බන්ධ කරන තැන ඉන්නේ නායකයා ඉතින් මම මට කරන්න පුළුවන් උපරිම සේවයක් කරනවා කියලා හිතනවා මම ඊට වඩා හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඉතින් සෑහෙන වගකීම් හැලහැප්පීම් අභියෝග ගොඩක් තියෙන රාජකාරියක් නායකයෙක් හැටියට ඉතින් එයත් මතක් වෙනවා මේ වෙලාවේ. තවත් පැත්තකින් දැන් නායකයෙකු හැටියට පාපන්දු ක්‍රීඩාව ටිකක් අලුත් නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. මොකද ක්‍රිකට් නායකයෝ ගැන අපි ගොඩක් කතා වෙනවා, ගොඩක් පුවත් තියෙනවා. සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ ටිකේත් ගොඩක් දේවල් ඔබට දැනගන්න පුළුවන්. නමුත් පාපන්දු නායකයෙක් හැටියට දැන් ඔබට ගොඩාක් පෞද්ගලික දේවල් අහන්න ලැබෙනවා ඇති කණ්ඩායමේ තියෙන ප්‍රශ්න ඒ වගේම ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩකයාට වෙනත් වෙනත් ප්‍රශ්න තියෙනවා වගකීම් තිබෙනවා ඒ වගේම ශ්‍රී ලංකාව ඇතුලේ පාපන්දු ක්‍රීඩාවේ තරම් වෘත්තීය ක්‍රීඩාවක් නොවේ එතකොට මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවද ඔබට ඒ වගේම ඒවට ඔබ මොන වගේ දේවල්ද ප්‍රතිචාර හැටියට ලබා දෙන්නේ පාපන්දු ක්‍රීඩාව කියන්නේ ඇත්තටම සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ලංකාවේ හිතන්නේ දුප්පතාගේ ක්‍රීඩාව කියලා තමයි පාපන්දු කියන්නේ. වෙන රටක නම් ඇත්තටම පාපන්දු ක්‍රීඩාව කියන්නේ ගොඩක් ඒක නිදානයක් වගේ. ඉතින් ලංකාවේ ඇත්තටම ක්‍රීඩකයෙක්
සෑහෙන ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන මම දන්නේ ෆෑන්ස්ලා ගොඩක් මේ දේ දන්නවද කියලා. හැබැයි ලංකාවේ ක්‍රීඩකයෙක් සෑහෙන ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි ශ්‍රී ලංකාවේ. ඉතින් මේ ප්‍රශ්න හැම දෙයක්ම ඔළුවේ තියාගෙන ක්‍රීඩකයෙක් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා මිලියන 22ක් නියෝජනය කරන ප්‍රෙෂර් එකත් අරගෙන සෙල්ලම් කරන එක ඒක ගොඩක් අමාරු දෙයක්. ඉතින් ලංකාවේ ලොකු අඩුපාඩුවක් තමයි වෘත්තිමය මට්ටමේ තරඟාවලියක්, ඒ කියන්නේ ඩොමෙස්ටික් ලීග් එකක් නැති එක. ඉතින් ඒවත් එක්ක ගොඩක් ක්‍රීඩකයන්ට ඇත්තටම අමාරුයි. මොකද මැචස්ත් අපි සෙල්ලම් කරන්නේ ජාතික කණ්ඩායමේ ගොඩක් අඩු ප්‍රමාණය. ඒ ඔක්කොමත් බලද්දී මම හිතනවා ඇත්තටම ලංකා ක්‍රීඩකයන් සෑහෙන ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන තමයි සෙල්ලම් කරන්නේ. ඔව්, එතකොට අර අපි හැම වෙලේම මේක සාපේක්ෂ කරනවා ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක. මොකද ශ්‍රී ලංකාවේ ටිකක් වැඩියෙන් ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් හින්දා අපි ටිකක් මේක සංසන්දනාත්මකව බැලුවොත් දැන් වෘත්ති මට්ටමට එන්න තියෙන ගැටලු මොනවා කියලාද සුජාන්ට හිතෙන්නේ? දැන් කාලයක් ඔබ පාපන්දු ක්‍රීඩා කළා, ඒ වගේම නායකයෙක් හැටියට මේ වෙනකොට ක්‍රීඩා කරනවා. මොනවද අපි පොඩි පොඩි දේවල් හදාගන්න අපට තියේවි ඉදිරියේදී? මොනවද ඔබ හිතන්නේ අපි ඉක්මනින් හදාගන්න ඕන කියලා? මුල්ම දේ මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඩොමෙස්ටික් ලීග් එක හොඳ වෙන්න ඕනේ. ඒ කියන්නේ වෘත්තිමය මට්ටම කියන්නේ ප්ලේ කෙනෙක් වෙන දෙයක් ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. වස්සාවක් කරලා ආයෙත් ක්‍රීඩාව ගැන වෙනම අවධානයක් යොමු කරන්න හොඳ නැහැ. ඉතින් ලංකා ක්‍රීඩකයෝ ගොඩක්, ඒ කියන්නේ ෆුට්බෝල් මේන් වුණාට එයාලගේ එයාලා ගොඩක් පාර්ට් ටයිම් ඒගොල්ලෝ ජොබ්ස් කරලා එහෙම ඇවිල්ලා තමයි ශ්‍රී ලංකාවේ. ඉතින් මුලින් ඒක නවත්තන්න ඩොමෙස්ටික් ලීග් එක හොඳ තත්ත්වයේ තියෙන්න ඕන. ස්පොන්සර්ස්ලා එන්න ඕනේ. ඉතින් හැම දෙයක්ම තීරණය වෙන්නේ ජාතික කණ්ඩායමේ රිසල්ට්ස් මත. ඉතින් ඒකට මැචස් ගොඩක් තියෙන්න ඕනේ ලංකාවේ සෙල්ලම් කරන්න ඕනේ. ඒ ඔක්කොම ඉතින් මම හිතනවා අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් ඉස්සරහට හොඳ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මම දකිනවා ප්ලේයර්ලා, ඒ කියන්නේ හොඳ කන්ට්‍රැක්ට් එකක් තියෙන උනේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල නම් ක්‍රිකට් එක්ක සංසන්දනය කරන්න අමාරුයි. නමුත් ෆුට්බෝල් කියන්නේ ලෝකෙම ජනප්‍රිය ක්‍රීඩාව. ඉතින් ඇයි අපිට ඒක ලංකාවේ විතරක් ජනප්‍රිය කරන්න බැරි? ඒ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. ඉතින් මම දකින්නේ ප්ලේයර්ලා කන්ට්‍රැක්ට් හොඳ කන්ට්‍රැක්ට් වලට යන්න ඕනේ. ඒත් එක්කම ඩොමෙස්ටික් ලීග් එකේ හොඳ ට්‍රාන්ස්ෆර් මාකට් එකක් තියෙන්න ඕනේ. ප්ලේයර් දැන් සාමාන්‍යයෙන් ඩොමෙස්ටික් ලීග් එකේ නම් එක ක්ලබ් එකකට ගියොත් ඒ ප්ලේ අවුරුදු 10ක්ම ඒ ක්ලබ් එකේ කට්ටිය හිතන්නේ ඒ ප්ලේ අවුරුදු 10ක්ම මම මේ ක්ලබ් එකේ සෙල්ලම් කරන්න ඕනේ කියලා. ඒ වුණාට ට්‍රාන්ස්ෆර් මාකට් එකේ ප්ලේයර්ල මාරු වෙන්න ඕනේ. වෙන්දේසි යන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් කිසිම දෙයක් නැතිව ක්‍රීඩකයෝ ගොඩක් මේ තත්ත්වෙන් සෙල්ලම් කරන එකම මම දකින්නේ ලොකු ජයග්‍රහණයක් කියලා. ඔව්, මුදල් ගොඩක් සංසරණය වෙන්න ඕනේ. එතකොට තමයි ඔබ කිව්වත් වගේ අර ක්‍රීඩාව වෘත්තිමය තත්ත්වයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනුග්‍රාහකයන් ඉන්නවා නම් මේ ක්‍රීඩාව ගැන උනන්දු අය ඉන්නවා නම් මුදල් ලිපයන්න පුළුවන් ක්‍රීඩාවක් පාපන්දු ක්‍රීඩාව කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලා කතා කළත් වගේ ධනවතුන්ගේ ක්‍රීඩාවක් ලෝකේ බලද්දි දැන් සුජාන් කිව්වත් වගේ ලංකාවේ තමයි පොඩි මතයක් තියෙන්නේ මේක දුප්පතාගේ ක්‍රීඩාව කියලා. නමුත් ඔබ පාපන්දු ප්‍රේක්ෂකෙක් නම් ඔබ දන්නවත් ඇති ඉතින් මිලියන ගණනින් මුදල් ගැවසෙන ක්‍රීඩාවක් පාපන්දු ක්‍රීඩාව. එතකොට ඔබ වෘත්ති ක්‍රීඩකෙක් හැටියට මාලදිවයිනේ සහ මේ කලාපයේ ක්‍රීඩා කරන්න ඔබට අවස්ථාව ලැබුණා. එතකොට අත්දැකීම් ගොඩක් ලැබෙන්නේ නැති වෘත්තීය මට්ටම වෙනත් රටවල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, අපේ රටේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන. ඒ ගැන අපි පොඩි අදහසක් දුන්නොත් ප්‍රේක්ෂකයන්ට ඒ වෙනස්කම් මොනවද, උන් මොන වගේ දේවල් පාවිච්චි කරනවද වෘත්තීය ක්‍රීඩාවක් හැටියට ඒක පවත්වාගෙන යන්න? ඇත්තටම ලංකාවත් එක්ක බලද්දී අනිත් රටවල් ගොඩක් ඇඩ්වාන්ස්, හැම රටක්ම වගේ ඇඩ්වාන්ස්. මොකද තාක්ෂණය පැත්තෙනුත් ලීග් එක පැත්තෙනුත් ඒ හැම දෙයක්ම වෙනස්. ඉතින් මම හිතනවා ක්වලිටි වයිස් ප්ලේයර්ලා වුණත් හොඳ ක්වලිටි ප්ලේයර් කෙනෙක් වෙන්න ඒ ප්ලේයර්ට හොඳ තරඟ සාමාන්‍ය අවුරුද්දකට මැචස් 40ක් 50ක් සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් ඒ අඩුපාඩුත් තියෙනවා, ඒවත් දකිනවා. ඉතින් මම ඇත්තටම වාසනාවන්තයි, මට අවස්ථාව හම්බුණා 2015 මාලදිවයිනේ ඊගල්ස් කණ්ඩායමල ක්‍රීඩා කරන්න. ඉතින් මම හිතන මම ඇත්තටම වාසනාවන්තයි කියලා. මොකද ලංකාවේ ඉඳගෙන මමත් සාමාන්‍යයෙන් මැචස් 9ක් 10ක් එක සීසන් එකක සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා. ඉතින් දැනට මම මැචස් 200කට ආසන්න සංඛ්‍යාවක් මම මාලදිවයිනේ සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා අපේ අනිත් ක්‍රීඩකයන්ටත් එහෙම වෙන වෙන රටවල් වල ගිහිල්ලා සෙල්ලම් කරන්න අවස්ථාව හම්බුණා නම් මීට වඩා හොඳ කණ්ඩායමක් බිහි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ලොකු අඩුවක් තියෙනවා ඒකත්.
ඔබ කිව්වත් වගේ ඒ අවස්ථාවට ටිකක් ලඟ වෙන්න අවස්ථාවක් ලැබුණා පහුගිය කාලෙදී අපිට මතකයි කටාරිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා සම්භවයක් තියෙන තවත් ලෝකේ වටා ඉන්න ක්‍රීඩකයන් එකතු වෙලා පොන්චි එකතු වීමක් එහෙමත් නැත්නම් පුහුණු වීම සැසි කිහිපයක් පැවැත්තුණා කටාරිදී එතකොට ඔබට හමු වුණා ටිකක් හොඳ ලීග්ස් වල හොඳ ලීග් ක්‍රීඩකයන් එතකොට නමුත් ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ක්‍රීඩකයන් මේ ක්‍රීඩකයන්ගෙන් මොනවද බෙදා හදා ගන්න අවස්ථාව ලැබුණේ වගේම ඔවුන්ගේ පැත්තෙන් මොනවද අහන්න ලැබුණේ ඒ ලීග් තරගාවලි වල තියෙන විශේෂ දේවල් හැටියට අපි අවසන් කැම්ප් එකට 14 දෙනෙක් ආවා ඕවර්සීස් අපේම බ්ලඩ් එක ඉතින් ඒ 14 දෙනාම අපිත් එක්ක හොඳට සම්බන්ධ වුණා අපිත් එක්ක ගොඩක් ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් ෂෙයා කරා අපේ ප්ලේයර්ලාට ඉතින් ඒ හැම දෙයක් එක්කම එකම වෙනස මම දකින්නේ දක්ෂතාවයේ අඩුපාඩුවන්නේ මේ අපේ ක්‍රීඩකයන් තියෙන එකම දේ අපි අර IQ ලෙවල් එකයි අපි මෙන්ටලි කොච්චර ස්ට්‍රෝං වෙන්න ඕනිද ඒ වගේ ලෙවල් එකක සෙල්ලම් කරන්න ඒගොල්ලෝ ඒගොල්ලෝගේ අත්දැකීම් ගැන කියද්දී ඒගොල්ලෝ හැම තිස්සෙම ඒ කියන්නේ හැම මොහොතකම ජයග්‍රහී මානසික මට්ටමකින් හැම තරගයකම මූණ දෙනවා ඉතින් ඒ හැම දෙයක්ම ඒ කියන්නේ අපි මෙන්ටලි මීට වඩා ස්ට්‍රෝං වෙන්න ඕනි දයක් තිබ්බා ඒ දේවල් ඉගෙන ගත්තා ඇත්තටම අපේ ක්‍රීඩකයනුත් ගොඩක් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වුණා ගොඩක් කතා කරා ලැන්ග්වේජ් බැරියර් එකක් තිබ්බා ඇත්තටම ඒ නිසා ගොඩක් ක්‍රීඩකයන්ට කන්ටැක්ට් වෙන්න ගොඩක් අමාරු වුණා ඇත්තටම හැබැයි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා ඒ මේ වෙකේ කැම්ප් එකේ මේ මොහොතේ ඔබ ශ්‍රී ලංකාව තුල දකින්න හොඳ ක්‍රීඩකයන් කවුද තවත් හොඳ අනාගතයක් තියෙන දශකයක විතර ක්‍රීඩා අනාගතයක් තියෙන සහ ශ්‍රී ලංකා පාපන්දු ඉදිරියට රැගෙන යන්න පුළුවන් ක්‍රීඩකයන් හැටියට ඔබ හිතන්නේ කවුද? මාත් එක්ක අවුරුදු 12ක් විතර එකට වැඩ කරන ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. ඉතින් චලන චමීර එත් එක්කම හර්ෂ ප්‍රමනාන්ඩු කවිඳු විශාන් චරිත රත්නායක ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් ඒත් එක්කම යංස්ටර්ස්ලා ගොඩක් ඉන්නවා. චමොත් ඩිල්ෂාන් හොඳ ෆියුචර් එකක් තියෙන ප්ලේයර් කෙනෙක්. එයාට මම හිතන්නේ ලංකාවට වඩා හොඳ ලීග් එකක හොඳ වැටුපකට හොඳ කොන්ට්‍රැක්ට් එකකට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඉතින් එයා ශිපාන් සෙනල් සන්දේශ ඒ වගේ පොඩි ක්‍රීඩකයෝ ඉන්න හොඳ ක්‍රීඩකයෝ. ඉතින් මම හිතනවා ලංකාවට හොඳ අනාගතයක් ඉදිරියේදී තියෙනවා. හැබැයි ඉතින් මේ ඔක්කොම කරන්න අපි හොඳ ගයිඩ්ලයින් එකක යන්න ඕනේ. අපිට හොඳ තරඟ තියෙන්න ඕනේ. හොඳ ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම වෘත්තීය ක්‍රීඩකයෙක් හැටියට ඔබ කාලයක් ක්‍රීඩා කරපු නිසා මේ රට ඇතුලේදී ශ්‍රී ලංකාව ඇතුලේදී සෑහෙන අභියෝග සහ හොඳ දේවලුත් ලැබෙන්නේ නැති මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ වෘත්තීය ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකාව ඇතුලේ ක්‍රීඩා කරද්දී මුලින් කියන්නේ වෘත්තීය මට්ටමට යන්න කලින් මම ඇත්තටම එතකොට කල්තරපාක් ක්‍රීඩා සමාජය තමයි ක්‍රීඩා කරේ මම පළවෙනි වතාවට වෘත්තීය මට්ටමේ ක්‍රීඩා ඒ කියන්නේ මාලදිවයිනේ ශ්‍රී ලංකාවේ ගියේ 2020 මම අවුරුදු 2015 ඉතින් 2015ට කලින් මට ලොකු ස්ට්‍රගල් කරපු පීරියඩ් එකක් තිබ්බා. ඉතින් මම කම්පැනිස් වලට ගියා. මම හැම ඉන්ටර්විව් එකක්ම පාස් වෙලා අන්තිම ඉන්ටර්විව් එකේ මට එක තැනක් මතකයි මම ඒක කියන්න ඕනේ. මගේ මොනවාද කම්පැනි එකට ලැබෙන්න කියලා දවසක් කැමුවා ඒ ඉන්ටර්විව් එකේ. ඉතින් ඒ වගේ දුෂ්කරතා මැද්දේ තමයි මම ගියේ. ඉතින් මම දන්නවා මගේ ප්ලේයර්ලත් ඒ වගේ දුෂ්කරතා මැද්දේ තමයි මේ ගමන යන්නේ. මම වාසනාවන්ත වෙන්න පුළුවන් මම වෙන රටක් ගිහිල්ලා සෙල්ලම් කරන්න. හැබැයි මගේ ක්‍රීඩකයෝ තාමත් ඒ වගේ ක්‍රීඩකයෝ ඒ දුෂ්කරතා මැද්දේ සෙල්ලම් කරනවා. ඉතින් මම හිතනවා මීට වඩා රටක් විදිහට මගේ ක්‍රීඩකයන් වෙනුවෙන් අවධානය මීට වඩා යොමු වෙන්නත් ඕනි. ඒ මැසේජ් එක පාස් කරන්න මම කැමතියි ඇත්තටම. ඔව් තවත් දෙයක් ඒකටම මට එකතු කරන්න හිතෙනවා දැන් අර අපි වැටුප් ගැන බැලුවත් වෘත්තීය මට්ටම බැලුවත් පාපන්දු ක්‍රීඩාව ටිකක් ක්‍රිකට් ක්‍රීඩාවට නැවතත් අපි සාපේක්ෂ කරොත් ටිකක් පල්ලෙහා මට්ටමක තියෙන්නේ. එතකොට මේ ක්‍රීඩකයන් හැමෝම හදවතින් තමයි ක්‍රීඩා කරන්නේ. අනිවාර්යයෙන්. ඒ ගැනත් අපිට පණිවිඩයක් කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්. ක්‍රිකට් ක්‍රීඩාවත් එක ගත්තොත් ඇත්තටම ෆුට්බෝල් ක්‍රීඩාව ලංකාව තුල සමාන කරන්න අමාරුයි. මූල්‍යම වශයෙන් ගත්තත් සමාන කරන්න කොහෙත්ම අමාරුයි. ඉතින් ගොඩක් ෆෑන්ස්ලා හිතනවා ඇති ඇත්තටම ප්ලේයර්ලා මේ මට්ටමේ මේ මට්ටමේ ඉන්නවා කියලා. ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉන්නවිල්ලා තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒ දේ තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ෆුට්බෝල් ගොඩක් හදන්න පුළුවන් ක්‍රීඩාව.
හැමෝම විශ්වාස කරනවා ඇති ලංකාව තුල ෆුට්බෝල් හදන්න බෑ කියලා. හැබැයි ෆුට්බෝල් හදන්න පුළුවන්. ඒක හදන්න නම් මුලින්ම ක්‍රීඩකයක් හදන්න ඕනේ. ක්‍රීඩකයක් හදන්න ක්‍රීඩකයා වෙනුවෙන් ගොඩක් වියදම් කරනවා. ඉතින් අපි කණ්ඩායමක් වශයෙන් නේවාසිකව පුහුණු වෙද්දී අපි නියුට්‍රිෂන් පාට් අර ඔක්කොම පාට් මේ ඔක්කොම පාට් කරනවා. හැබැයි අපි එළියට ගියන් පස්සේ අපිට ඒක කරන්න ඇත්තම අමාරුයි. මොකද ක්‍රීඩකයන් ඒ මට්ටමේ නැති නිසා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මං හිතන්නේ කණ්ඩායමක් වශයෙන් මගේ ක්‍රීඩකයෝ මෙච්චර කාලයකට ගොඩක් ලොකු සේවයක් කරලා රට වෙනුවෙන් අපිට ගොඩක් රිසල්ට්ස් ගේන්න බැරි වුණා. ඒත් අපි ගොඩක් ලොකු සේවයක් කරා කියලා මං හිතනවා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ හදන්න පුළුවන් ක්‍රීඩාවක් කියලා ඔහු කියනවා වගේම මේ ක්‍රීඩාව හදන්න පුළුවන් ක්‍රීඩාවක්. තරඟ ලබා දීම ගැන ඉතාම හොඳ මාතෘකාවක්. කණ්ඩායමකට කෙතරම් වැදගත්ද අපි පුහුණු තරඟ කියලා කියනවා නැත්නම් මිත්‍ර තරඟ කියලා කියනවා ෆ්‍රෙන්ඩ්ලිස් නැත්නම් ප්‍රැක්ටිස් මැචස් මේ පැත්තෙන් ගත්තොත් ඔබ හිතන්නේ කොච්චර අපි තවත් ඉදිරියට යන්න අවශ්‍ය වෙයිද? තරඟ සාමාන්‍යයෙන් කීයක් විතර වෘත්තීය ක්‍රීඩකයෙකුට අවශ්‍යද ජාත්‍යන්තර මට්ටමේ වසරකට කියලා අපි ගත්තොත්? වසරකට සාමාන්‍යයෙන් අඩුම තරමේ 40ක් 50ක්වත් සෙල්ලම් කරන ඩොමෙස්ටික් ලීග් එකයි නැෂනල් ටීම් මැචස් වෙයි 40ක් 50ක් සෙල්ලම් කරන ඕනි අනිවාර්යයෙන්ම. එහෙම තමයි කියන්නේ. හැබැයි අපි ලංකාවේ නම් අපිට ඒ වගේ තරඟ ප්‍රමාණයක් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ. අඩුම මම හිතන්නේ පසුගිය වර්ෂයේ ලීග් එකක් තාම තිබෙන. ඊට කලින් අවුරුද්දේ අපි මැචස් සුපර් ලීගේ සෙල්ලම් කරලා මැචස් 19ක් තමයි අපි සෙල්ලම් කරේ. ඉතින් ඒකයි ඉන්ටර්නැෂනල් මැචස් අපි නැෂනල් ටීම් මැචස් ගහද්දී මැචස් 6ක් 7ක් අපි සෙල්ලම් කරන්නේ උපරිම. ඉතින් ඒ අඩුපාඩුවත් එක්ක මම බලද්දී අපි මැචස් ගොඩක් සෙල්ලම් කරන ඕනේ. කණ්ඩායමක් ඉදිරියට එන්න අපිට මැච් ගොඩක් ඕනේ. ඒක තමයි මූලිකම දේ. ඔව් ඒ දේවල් ලැබුණා තවත් ඉදිරියට යන්න පහසුවා නේද? ඉතින් ගොඩක් බර මාතෘකා ගැන කතා කරපු හින්දා මට හිතෙනවා පොඩ්ඩක් පාර වෙනස් කරන්න. ඔබ විවාහකෙක් ඔබේ පවුල ගැනත් අපි ටිකක් කතා කරොත් කවුද ඔබේ පවුලෙ ඉන්නේ ඒගොල්ලන්ගෙන් ලැබෙන සහාය මොන වගේද? මට එක දරුවෙක් ඉන්නවා. එයාගේ නම සාරා එලිෂා. මගේ වයිෆ්ගේ නම මලීෂා කුරේ. ඉතින් අපි අවුරුදු 5ක් වෙනවා දැන් මැරි කරලා. පොඩි කාලෙම තමයි යව දැක්කේ. එහෙම ඉතින් පොඩි කාලෙම දැකලා පොඩි කාලෙම අවුරුදු මම මට 25ක් වෙද්දි තමයි මම මැරි කරේ. ඉතින් සතුටින් ඉන්නවා. පොඩි කාලේ දැකපු හින්දා එතන අනිවාර්යෙන්ම මේ රසවත් කතාවක් උත් ඇති. මට හිතෙනවා පොඩ්ඩක් ඒක හාරා උස්සන්න. ඒක කතා කරන්න කිව්ව සෑහෙන වෙලාවක. මොනෝගේ මහන්සියක් දරන්න සිද්ධ වුණාද? සෑහෙන මහන්සියක් දරන්න සිද්ධ වුණා ඇත්තටම. මම ඇත්තටම මුලින්ම දැක්කේ එයාව චර්ච් එකේ බේරුවල. ඒ වගේ දිග කතාවක්. ඉතින් අපි ඒක පස්සේ වෙලාව කතා කරමු. චර්ච් එකේ දැකපු එකත් තවත් තැනකට මේ කතාව අරගෙන යන්න පුළුවන්. දැන් ගොඩක් දෙනා කතා වෙන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ තියෙන විවිධත්වයෙන් යුත් කණ්ඩායම තමයි පාපන්දු කණ්ඩායම. ඒ කියන්නේ හැම ආගමකම හැම ජාතියකම වෙනස් තරාතිරම් වල ක්‍රීඩකයන් මේ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. ඒක ගැන ඔබට මොකද හිතෙන්නේ නායකයෙක් හැටියට? ඒ වගේම අර අපේ රටේ තියෙන සංස්කෘතියත් එක්ක තවත් ටිකක් වැදගත් මේ වැනි දේවල් සිද්ධ වෙන එක. ඉතින් මේ කණ්ඩායම ගැන ගොඩක් දෙනා කතා කරනවා මේ தත්ත්වය නිසා. ඒ ගැන මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ? ලංකාවට ශ්‍රී ලංකාවට ඇත්තටම ආගම් ભેද කිසි දෙයක් නැහැ. අපේ කණ්ඩායමෙත් ඒ වගේ හැම කණ්ඩායමෙම ඒ වගේ. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ මිලියන 22ක් නියෝජනය කරන හම්බෙන 23 දෙනා. ඉතින් ඒ 23 දෙනාට මම හිතන්නේ ආගම කියන්නේ රට. ඉතින් ඒ 23 දෙනාට ආගම කියන්නේ රට. හැමෝගෙම බ්ලඩ් එකේ දුවන්නේ ඒක. එතකොටම ලංකාවේ සෙල්ලම් කරද්දී ෆෑන්ස්ලා එන්නේ අපි දිනන රට දිනන. ඉතින් මං හිතනවා ආගම කියන්නේ රට කණ්ඩායමක් වශයෙන් ගත්තොත්. ඉතින් ඉතාම වැදගත් ඉතාම වටින පණිවිඩයක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් හැමෝටම. විශේෂයෙන්ම මේ පාපන්දු කණ්ඩායමේ තියෙන විවිධත්වය නිසා ගොඩක් දෙනා ගැන කතා කරනවා. ඉතින් සුජාන්ගේ මතය ආගම කියන්නේ රට මේ ක්‍රීඩකයන්ට. ඒ වගේම තවත් දැන් මේ කාලයක් ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් නිසා ඔබට රසවත් අත්දැකීමුත් ලැබිලා ඇති. ඒ වගේම රසවත් කියලා හිතුවට සමහර විට අභියෝගාත්මක අත්දැකීම්. මට එක මතකයක් එනවා ඔබ මාලදිවයිනේදී මුහුණ දීපු අත්දැකීමක් මේ කොවිඩ් කාලේ. අපි ඒ ගැන ටිකක් මතක් කරමු. කොවිඩ් එකට එද්දී මම මාලදිවයිනේ ඩොමෙස්ටික් ලීග් එක සෙල්ලම් කරගෙන ඉඳියේ. එතකොට අපේ සීසන් එක ඉවරත් නෑ. ලීග් එක ඉවරයි. හැබැයි කප් එකේ ඉන්දිය FA කප් එකේ මැචස් දෙකක් විතර සෙල්ලම් කරලා තිබ්බා. එතන මගේ පොඩි එක්කෙනා හම්බෙලා මම මේ මැච් එකට ඇවිල්ලා මම ඊට පස්සේ එක මැච් එකයි තිබ්බේ ඒක ගහන්න ගියා මම. ඒක ගහන්න ගිහිල්ලා මට කොහොම හරි කොවිඩ් එක ආවෙන් පස්සේ මාස දෙකක් මට හේ ඉන්න උනා මගේ අපාර්ට්මන්ට් එකේ. එළියට යන්න විදියකුත් නැහැ. මාස දෙකක් තිස්සේ මම ඇතුළට වෙලා ඉඳියා ඉතින්. ඒත් එක්කම ඊට පස්සේ ෆ්ලයිට්ස් දාලා තිබ්බා ලංකාවට එන්න. මට පළවෙනි
දෙවැනි දෙක හම්බුනේ තුන්වැනි එක තමයි මට හම්බුනේ තුන්වැනි එක ඇවිල්ලා අපිට මේ අපි ක්වොරන්ටයින් කරන්න අපි යවලා තිබ්බ කන්ද කාටු ගිහිල්ලා එතන ඉඳී අපි දවස් 14ක් ඉඳියා මුලින්ම පස්සේ 13 වෙනි දවසේ PCR එකක් කරා 13 වෙනි දවසේ PCR එකක් කරලා 14 වෙනි දවසේ උදේ කිව්වා මේ එක්කෙනෙක් පොසිටිව් තව දවස් 14ක් ඔක්කොම කට්ටි ඉන්න ඕනේ ඉඳලා මාස 3ක් ඉඳලා තමයි තව ඉන් පස්සේ ගෙදර ගියේ අන්තිමට නිවැරදි අද්දකින් ඉතිර එතකොට ඔබ කතා කරා ජාතික වශයෙන් ඔබගේ ප්‍රියතම ගෝල් රකින්නන් ගැන අපි ජාත්‍යන්තර පැත්තෙන් කතා කරොත් මොන වගේ ක්‍රීඩකයන්ටද ඔබ කැමති කාවද පොඩි කාලේ නැරඹුවේ පොඩි කාලේ ඇත්තටම මම ඒ කියන්නේ මම නැෂනල් ටීම් ශ්‍රී ලංකාව නෝනි කියලා හිතුවේ අසංක විරාජ් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ශ්‍රී ලංකාවේ එතකොට යා නැෂනල් ටීම් එකේ ඉඳියා මම යාව දැක්ක යා කල්තර ඇවිල්ලා ඉඳියා ට්‍රේනින් කැම්ප් එකකට මෙයා තමයි ඒකේ ඩිමොන්ස්ට්‍රේෂන් ඔක්කොම පෙන්වුවේ ඉතින් යාව දැක්කම ඇත්තටම මට ආසය තුනම මමත් නැෂනල් ටීම් එකට ගිහිලා ශ්‍රී ලංකාව නෝනි කියන පළවෙනි ආසාව ආවේ එයාගේ ඉතින් ඒත් එක්කම වෙනත් රටක දැල රකින්නෙක් නම් ඔලිව කාන් තමයි මගේ මුළු මේකේම තිබ්බේ මොකද එයා හරි වෙනස් යුනික් එයාගේ ස්ටයිල් එකකට කීප් කරන එයා හරි ඇග්‍රසිව් ඒත් එක්කම එයා ගොඩක් හොඳ ලීඩර් කෙනෙක් ඉතින් ඒ දේවල් ඔක්කොම දකිද්දී එයාට තමයි මම ගොඩක් කැමති වුණේ ඔබ බයන් කණ්ඩායමත් එක්ක ශූරතා කීපයක් ජයග්‍රහණය කළා ඉතින් ඔබට ඉතාම ගැළපෙනවා ඔබත් කණ්ඩායමක නායකයෙක් වගේම ගෝල රකින්නෙක් නිසා ඉතින් අවසන් වශයෙන් සුජාන් අපි ගොඩක් දේවල් කතා කරා නැගින ක්‍රීඩකයන්ට දැන් ඔබ කාලයක් තිස්සේ අත්දැකීම් තියෙන ඒ වගේම මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඉන්න ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ නිසාම නැගින ක්‍රීඩකයන්ට ඔබ හිතන්නේ මොන වගේ පණිවිඩයක්ද ඔබට දෙන්න පුළුවන් ඔබේ අත්දැකීම් වලින් ජාතික මට්ටමට ඇවිල්ලා ඒ වගේම වෘත්තීය ක්‍රීඩකෙක් හැටියට ඉදිරියට යන්න මොන වගේ දේවල්ද අපිට කියන්න පුළුවන්. නැගින ක්‍රීඩකයන්ට කියන්න තියෙන්නේ ඇත්තටම ෆුට්බෝල් කියන්නේ ග්‍රවුන්ඩ් එකේ ශ්‍රී ලංකා බෝලේ කවදාවත් උඩ තියන්නේ අපි හැමදාම ග්‍රවුන්ඩ් එකේ. ඉතින් මේ මැසේජ් එක දෙන්න ඕනේ බෝලේ හැමදාම කොච්චර ඉස්සරහට ගියත් බෝලේ ග්‍රවුන්ඩ් එකේ තියෙන පල්ලෙහා. ඒක තමයි කියන්නේ. මොකද කවදාවත් ක්‍රීඩාව කොච්චර තමන් කොච්චර ඉස්සරහට ගියත් උඩට යන්න හොඳ නැහැ. හැමදාම නිහතමානීව තමන්ට යන්න පුළුවන් උපරිම දුරකට යන්න. ඒත් එක්කම ඉතින් ක්‍රීඩකයන් දක්ෂතාවය ඉගෙන ගන්න තියෙන දේවල් පොඩි ක්‍රීඩකයෙක්ගෙන් හරි ඉගෙන ගන්න ඕනේ. මම තාමත් මගේ මට වඩා හොඳ දෙයක් කරන්න පොඩි ක්‍රීඩකයෙක් අතර මම එයාගෙන් ඉගෙන ගන්න. මොකද ඒක ලැජ්ජ වෙන්න ඕනේ දෙයක් නෙමෙයි. ඉස්සරහට යන්න නම් තමන් හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. හැමදාම ඉගෙන ගන්න දවසක්. ඉතාම වැදගත් ඒ නිසයි සුජාන් පෙරේරා මේ මට්ටමේ ක්‍රීඩකෙක් හැටියට මේ වෙනකොට ශ්‍රී ලංකාව පුරා සහ මේ කලාපය පුරාම දකුණු ආසියානු කලාපය පුරාම ජනප්‍රිය සහ දක්ෂ ක්‍රීඩකෙක් බවට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ පාපන්දුව කෙතරම් ඉහළ ගියත් කවදත් බිම තියෙන බව අපි දන්නවා ඔබේ නිහතමානීත්වය නිසා සුජාන් බොහොම ස්තුතියි අද වැඩසටහනට සම්බන්ධ වුණාට නොදුටු මිනිසා වෙනුවෙන් ඒ වගේම ඔබේ නොදුටු පැත්තත් අපි ක්‍රීඩාව ගැන නොදුටු ගොඩක් දේවල් අපට කතා කරන්න අවස්ථාව ලබා දුන්නට thank you හොඳයි නැවතත් මෙවැනි ක්‍රීඩකෙක් සමගින් නොදුටු මිනිසෙකු සමගින් ඔහුගේ ජීවිතයේ නොදුටු පැත්ත ගැන කතා කරන්න සූදානම් ඊළඟ වැඩසටහනෙත් ඉතින් රැඳීන් අපිත් එක්ක නැවතත් ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහී අනාගතයක්